වසරය දහම් පාසල්ලට තිබුණ භක්ති ගීත තරංග. එතකට භක්ති ගීත තරංග සහ ඒ තිබිච්ච ඒ දහම් පාසල් අනුසාරයෙන් ගොඩනැගිච්ච පරිසරයත් එක්ක තමයි මම සංගීතය මේ හදාරන්න ඕනේ සහ මේක මම විෂයක් විදිහට කරගෙන යන්න ඕනේ කියන එකට එකතු වෙන්නේ. සංගීතය කියන එක මගේ ජීවිතයට ලං වෙන්න හේතු මගේ හිතේම හටගත්තා වෙන්න පුළුවන්. අනිත් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට වගේම මගේ හිතෙත් ඇති වෙනවා තර්ක සහ විතර්ක මේ දේවල්. එතකොට මට ඒක එළියට දාන්න මම භාවිතා කරන හොඳම මාධ්‍ය විදිහට හොයාගෙන යනකොට හම්බෙන දේ තමයි මෙවලම සංගීතය. ඉතින් ඒක නිසා තමයි සංගීතය කියන විෂයත් එක්ක මම බැඳෙන්නේ. සංගීත හැදෑරීම කුඩා කාලේ ඉඳලම කරගෙන යනවා, තාමත් ඒක කරනවා. මූලිකව සංගීත පිළිබඳ අධ්‍යාපනය ලැබලා තියෙනවා. හැබැයි මම හිතන්නේ මම තාමත් ස්වයං අධ්‍යයනයක යෙදෙනවා සහ පර්යේෂණාත්මක අධ්‍යයනයක යෙදෙනවා. ඒවා කරන ගමන් තමයි මම නිර්මාණ කරන්නේ. සුඛිනු භාවන්. මම හිතන්නේ මේ ඇත්තම සංගීතය කියන්නේ සබාදාම. සබාදාමේ තියෙන විවිධ අංග සහ මේ විවිධ එලිමන්ට්ස්නේ අපි සංගීත විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් සබාදාම නැති තැනක සංගීතයක් උපදින්න විදිහක් නැහැ. ඉතින් මම විශ්වාස කරන්නේ සංගීතය කියලා අමුතු විශයක් නැහැ. කවුරු හරි කෙනෙක් සබාදාමත් එක්ක සම්බන්ධ වෙනවා නම්, සබාදාම රස විඳිනවා නම්, සබාදාමට ඇහුම්කන් දෙනවා නම්, එතන සංගීතය අනිවාර්යයෙන්ම තියෙනවා. ස්වාමින් වහන්සේ නමක් වුණාම අපිට මූලිකව ලැබෙන ඉගැන්වීම සහ අපිට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ බෞද්ධ දර්ශනය. හැබැයි බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරගෙන යනකොට අපිට එක තැනකදී තේරෙනවා මේ බුදුදහම සහ පරිසරය සහ මේ ලෝකය කියන ඒවා දෙක තුනක් නෙමෙයි. දේවල් ඔක්කොම එකක් කියන තැනට ආවට පස්සේ සංගීතයේද සබාදහමද බුදුදහමද කියලා බෙදීමක් නැහැ. එතකොට බෞද්ධ දර්ශනය තමයි එකට පදනම් වෙන්නේ. ඉතින් සබාදහම අවබෝධ කරගන්නත්, බුදුදහම අවබෝධ කරගන්නත්, සංගීතය අවබෝධ කරගන්නත්, මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නත් මේ ඔක්කොම භාවිතා කරන්න පුළුවන්. භාවිතා වෙනවා. ඉතින් බුදුදහම තමයි ඒකට මූලිකව අවශ්‍ය කරන දත්ත සම්පාදනය කරලා දෙන්නේ අපිට. එතකොට මටත් ඒක එහෙමයි. ඉතින් මමත් පුංචි කාලේ මේ මූලිකව බුදුදහම සහ මේ බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරගෙන යනකොට තමයි මටත් මේ දේවල් වැටහෙන්න ගන්නේ. ඉතින් සංගීතය තේරුම් ගන්නෙත් ඇත්තටම බුදුදහම හරහා. බෞද්ධ භික්ෂුවක් වීම ඇත්තටම මේකට වාසි සහගතයි. හේතුව හොඳ නිර්මාණ කරන්න සහ මිනිස්සුන්ට යහපතක් වෙන නිර්මාණ කරන්න, ඒ වගේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය අවදි කරවන්න අවශ්‍ය කරන නිර්මාණය කරන්න බෞද්ධ භික්ෂුවක් වීම ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ බෞද්ධ භික්ෂුවකට ඒ හැදෑරීමේ අධ්‍යයනය තියෙනවා, සහය වගකීම තියෙනවා, ඒ තෝරා ගැනීම තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ බෞද්ධ භික්ෂුවක් වීමම තමයි මගේ විශේෂත්වය මේ සංගීත ක්‍රියාවලියේදී මේ සිදු කරන නිර්මාණත් එක්ක බලුවාම. නිර්මාණකරණයේදී ඒ නිර්මාණය පිළිබඳ අවශ්‍ය වෙන දැක්ම පළවෙනි එක, සහ ඒ අදාළ මාතෘකාව පිළිබඳව අපේ හිතේ තියෙන සංවේදීතාවය. එතකොට නිර්මාණයකදී මම භාවිතා කරන ක්‍රමවේදය තමයි මම ඒ අදාළ මම තෝරා ගන්න මාතෘකාවට මගේ හිත ඇතුලේ මම අවශ්‍ය කරන සිතුවිලි ටික නිෂ්පාදනය කරගන්නවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ තමයි සංගීතය කියන විෂය මේකට එන්නේ. එතකොට අපි මොනයම් හෝ මාත පරිසරය වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්,
වෙනත් දර්ශනයක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් පිළිබඳ නිර්මාණයක් කරද්දී ගීතයක් හෝ සංගීත ඛණ්ඩයක් මොකක් හරි දෙයක් නිර්මාණය කරද්දී පළවෙනියටම අවශ්‍ය වෙනක තමයි සිතුවිලි. ඉතින් ඒ යහපත් සිතුවිලි ටික තමයි අපි සංගීතය කියලා ඉගෙන ගන්න විෂයක් කරා එළියට දාන්නේ. ඉතින් මම කරන දේ තමයි ඇත්තටම මම සිතුවිලි නිෂ්පාදනය කරනවා. එතකොට මම නිෂ්පාදනය කරන්නේ හොඳ සිතුවිලි. එතකොට ඒ නිෂ්පාදනය කරන සිතුවිලි වල ප්‍රතිඵලය තමයි අර ඔය කියපු නිර්මාණ වලින් එළියට වෙලා තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට මූණ දීලා තියෙන බරපතල ගැටලුව තමයි අපිට තියෙන මාධ්‍ය සහ මේ මොනවා හෝ ප්‍රචාරණය වෙන ක්‍රමවේදයන් වල තියෙන ව්‍යාකූලත්වයෙන් හින්දා අපිට හොඳ දේවල් මගහැරෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට මම මගේ නිර්මාණ බොහෝ වෙලාවට ප්‍රචාරණය කරන්නේ සහ මිනිස්සු අතරට ගෙනියන්න භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ජාල. එතකොට මේ අපිට තියෙන වෙනත් පෞද්ගලික මනාලිකා සහ ගුවන්විදුලි නාලිකා මේ අපිට භාවිතා කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි බහුතරයක් මිනිස්සු භාවිතා කරන්නේ මේ කියන පොදු නාලිකා ටික සහ මේ පොදු මාධ්‍ය. එතකොට මාධ්‍යයේ තියෙන ගැටලු සහගත තැන් නිසා මිනිස්සුන්ට මේ යහපත් නිර්මාණ රස විඳීමට සහ ඒවා භාවිතයට තියෙන හැකියාව අහිමි වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ වර්තමානය ගැන අපි ඇත්තටම කනගාටු වෙන්නේ නැහැ. මොකද වර්තමානයේ අයහපත් නිර්මාණ වගේම යහපත් නිර්මාණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ගැටලුව තියෙන ඒවා මිනිස්සු අතරට යනවද කියන එක. එතකොට ඒක යන්න සහ ගෙනියන්න අපි කොතරම් දුරට ඒකට වගකීමෙන් කටයුතු කරනවද කියන එක තුල තමයි ගැටලුව තියෙන්නේ. එහෙම නැත්නම් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ බංකොලොත් භාවයක් වත් යහපත් නිර්මාණ සමාජයට එනවද නැද්ද කියන එක පිළිබඳව මම ඇත්තටම කනගාටු වෙන්නේ. මොකද මම දකිනවා එහෙම නිර්මාණ ගොඩාක් තියෙනවා සහ ඒවට පෙළඹවීමක් තියෙනවා මිනිස්සුන්ගේ. ඒක ඇත්තටම මේ පහුගිය කාලේ අපි හොඳටම දැක්ක අපි කරපු නිර්මාණත් එක්ක මිනිස්සු හොයාගෙන ඇවිල්ලේ කහන විදිහට හැදෙද්දී ඇත්තට මේක ප්‍රායෝගිකව පේනවා මිනිස්සුන්ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඉතින් ඒකට මම හිතන්නේ මේ ඉඩ ප්‍රස්තාව අහිමිවීම නිසා තමයි අපිට පේන්නේ වර්තමානයේ ඇහෙන්නේ හොඳ දේවල් නෙමෙයි කියන එක. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයේ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ මොන යම්ම හෝ ක්‍රමවේදයකට අවබෝධ කර ගැනීමක් තමයි බුදුදහමේ තියෙන්නේ. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නවා අපි හදාගත්ත රාමුවක් තුළ හාමුදුරුව කෙනෙක් ධර්මය අවබෝධ කරගත යුත්තේ මෙසේය. එතකොට උන්වහන්සේ ඇවිදී යුත්තේ මෙසේය. එතකොට දානේ වැළඳී යුත්තේ මෙසේය. ඒක ඒගොල්ලෝ හදාගත්ත රාමුවක් මිසක් බුදුහාමුදුරුව හදලා දුන්න රාමුවකුත් නෙමෙයි. මම හදලා දුන්න රාමුවකුත් නෙමෙයි. ඉතින් මම සංගීතයෙන් හික්මෙනවා නම් මම සංගීතයේ මගේ ආධ්‍යාත්මික සංවර්ධනයට දායක කරගන්නවා නම් ඒකට භාවිතා කරනවා නම් ඒක මගේ ගැටලුවක් හරි මගේ මම ලබන ප්‍රතිලාභයක් හරි මිසක් ඒක අනුන්ට අදාළ දෙයක් නෙමෙයි කිසිසේත්ම. එතකොට ඒගොල්ලෝ පිට කෙනෙක් හදාගත්ත රාමුවක් කුඩුපට්ටම් වීම බිඳීම පිළිබඳ මට වග කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝ ඇත්තරම පිට කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තරම ප්‍රශ්න කළ යුත්තේ මගෙන් නෙමෙයි ඒගොල්ලොන්ගේ හිතෙන්. මොකද හේතුව එහෙම රාම බුදුදහමේ නැහැ. මොකද බුදුහාමුදුරන් කාලෙත් සංගීතකරුව භික්ෂූන් ඉඳලා තියෙනවා. සංගීතය භාවිතා කරලා නිවන් ගෙව භික්ෂූන් ඉඳලා තියෙනවා. ඒක ආදර්ශයට අරගෙන ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක අපි ඇත්තරම කවුද? ඇත්තටම මම එහෙම නිකායකින් අනුග්‍රහයක් ලබන්නෙත් නැහැ. මට අනුග්‍රහයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මට කරන්න පුළුවන් හොඳම අනුග්‍රහය සහ මේ ලොකුම උදව්ව තමයි මම මේ කරගෙන යන පාඩුවේ කරගෙන යන වැඩේ කරගන්න යන්න දෙන්න කියන එක. එතකොට ඇත්තටම මම කිසිම සංවිධානයකට සම්බන්ධත් නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධත් නැහැ. කිසිම උද්ඝෝෂණයකට මම සම්බන්ධත් නැහැ. පෙළපාලියකට විරෝධත්වයකට මම සම්බන්ධත් නැහැ. මගේ සියලුම දේශපාලනික දැක්මවල් සහ මගේ දර්ශනය පිළිබඳ මිනිස්සුන්ට මම කියන පණිවිඩේ මම මිනිස්සුන්ට ලබා දෙන ආධ්‍යාත්මික පණිවිඩ මේ ඔක්කොම අන්තර්ගත වෙන්නේ මගේ නිර්මාණ තුළ. එතකොට ඇත්තටම මිනිස්සුන්ට සහ මේ දැන් නිකාය සහ හාමුදුරුවන්ගේ ප්‍රශ්න ඇහුවේ
මට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලොන්ගේ උදව්වක් මේකට. මට කරන්න බුණ හොඳම උදව්ව තමයි මට මේක පාඩුවේ කරගෙන යන්න මේ ඉඩ දෙන්න කියන එක. මට ඇත්තටම පර්මිෂන් එකක් ඕනෙත් නැහැ. එතකොට වාරණයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේ මොකද හේතුව මම වැඩ කරන්නේ මගේ හිතේ ඇති වෙලා තියෙන කම්පනයත් එක්ක. එතකොට මගේ මේ පෞද්ගලික මගේ හිතේ සහ මම දක්ෂ විෂයක් එක තමයි මම කටයුතු කරන්නේ. ඉතින් මම හිතන්නේ මොන විදිහකින්වත් මට ඒකට බලපෑමක් කරන්න පුළුවන් කියලා වෙනත් පාර්ශවයකට. වෙනත් පාර්ශවයකට උදව් කරන්නත් බෑ. මොකද හේතුව මගේ මේ හිත ඇතුලේ තියෙන ගැටලුවන්නේ. ඒතකොට ඒකත් එක්ක එළියට එන දේවල් තමයි මිනිස්සු භාවිතා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔය මහානායක හාමුදුරුවෝ හරි නිකාය හරි පන්සලෙන් හරි කොහෙන්වත් විරෝධත්වයක් මේකට එයි කියලා මම හිතන්නේ නැහැ. විරෝධත්වයක් ආවත් ඇත්තටම මට ඒක අදාළත් නැහැ. මේ මට උදව්වක් ආවත් මට ඒක ඇත්තටම අදාළත් නැහැ. මොකද හේතුව මමගේ නිර්මාණයට මමනේ වගේ කියන්නේ. එතකොට මිනිස්සු සිතුවිලිත් එක්ක හිරවෙද්දී මිනිස්සුන්ට සිතුවිලි වලින් නිදහස් වෙන්න ක්‍රමවේද තමයි මේ ලෝකේ හොයන්නේ. එතකොට මම මේ ක්‍රමවේද හොයාගෙන තියෙන්නේ. ඉතින් මම කොහෙද හිරවෙලා ඉන්නේ? කවුරු හරි කෙනෙකුට සමහරලාට හිතෙන්න පුළුවන් හාමුදුරන්ට ආදරය ගැන කතා කරන්න බෑනේ. ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකද? හැබැයි මගේ නිර්මාණය තුළ ආදරය තියෙනවා. හාමුදුරන්ට දේශපාලනය කරන්න බෑනේ. මගේ නිර්මාණය තුළ දේශපාලනය තියෙනවා. හාමුදුරන්ට වෙනාගම් ගැන කතා කරන්න බෑනේ. මගේ නිර්මාණය තුළ තියෙන වෙනාගම් ගැන. දොර මම හිතන්නේ නැහැ මේ කියන්නේ මම ඇත්තටම මෙහෙම හිර වෙලා නැහැ. දැන් අපි වෙන වෙන නිර්මාණකරු විද්‍යා බැලුවාම නිර්මාණයක් නිදහස්ව කරන්න බෑ යාට. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙකුට මම කරන නිර්මාණ මේ ගිහි කෙනෙක් පිළිබඳව ගත්තොත් ගිහි නිර්මාණකරුවෙක් සහ මම කරන නිර්මාණ ගත්තාම ඒ නිර්මාණකරුවට මම කරන නිර්මාණ කරලා ජීවත් වෙන්න බෑ. එයාට සිද්ධ වෙනවා වෙඩින් වල ප්ලේ කරන්න, බෑන්ඩ් ගහන්න, ඊට පස්සේ ටීවී කමර්ෂල් වල ගිහලා මියුසික් කරලා එන්න. එතනට සිදුන. හැබැයි මම එතනනු නිදහස්නේ. ඒතකොට ඒ නිදහස මම භුක්ති විඳින්නේ මේ මම කියන කැරක්ටර් එක මම හදාගත්ත නිසා. එතකොට මම ඒක පිළිබඳ වද වෙන්නේ නැහැ. ඒ වද නොවි මම නිර්මාණකරණය කරනවා. ඉතින් නිර්මාණකරුවෙක්ට අවශ්‍ය වෙන්න ඕනේ අන්න ඒ නිදහස. ඒතකොට ඒ නිදහස මම උපයාගෙන තියෙනවා. හදාගන්නවානේ රාමුව. ඒ රාමුව පිළිබඳ මම ඇත්තටම වද වුණේ නැහැ. සහ මිනිස්සු පිළිබඳ මම වද වුණේ නැහැ. සහ මට එල්ලෙන්න තියෙන විරෝධතා සහ ගල්මුල් ප්‍රහාර ප්‍රශංසා මේ කියන එකකින්වත් මොනවා වේද කියලා එක පිළිබඳ මම කල්පනා කරන්නේ නැහැ, කල්පනා කළෙත් නැහැ. ඒතර මම අන්නේ කියන ප්‍රශ්න ටික අතහැරියා. ඒ ටික අතහැරියට පස්සේ මට හම්බුණ දේ තමයි මේක. මම ඔය කියන බැඳීම, ඔය කියන සංස්කෘතියත් එක්ක තියෙන බැඳීම, ආගමික මතවාදත් එක්ක තියෙන බැඳීම, ඊට පස්සේ මිනිස්සුන්ගෙන් එල්ල වෙන්න තියෙන විවේචන සහ විචාර පිළිබඳ තියෙන බැඳීම, ඒව ටික අයින් කරාම තමයි ඇත්තනම මගේ නිර්මාණ බිහි වෙන්නේ. මම ඉන්ස්පයර් වෙන පළවෙනි හේතුව තමයි මේ ලෝකේ මිනිස්සු ගැන සහ මේ සබාදාමයේ ක්‍රමවේදය ගැන. සියලුම නිර්මාණකරුවෝ මට විශ්මයක්. ඉතින් ඒ හින්දා මම ඒගොල්ලොන්ගෙන් හැමෝගෙම ඉගෙන ගන්න නිසා මට එහෙම මේ පුද්ගලයාගෙන් තමයි මම මේ ගුරුවරකම් ලබන්නේ කියලා කියන්න බෑ. ගුරුවරු ඉන්නවා. හැබැයි මේ නිර්මාණයේදී නිර්මාණවලට ගුරුවරු නැහැ. ඒක මමම හොයාගන්න එක. මේ ඔක්කොම නිර්මාණ කරන්නේ මටනේ. එතකොට මම තමයි ඒකෙන් මම තමයි පළවෙනිම මේ රස විඳින පුද්ගලයා. එතකොට මම තමයි පළවෙනියටම ඒකෙන් තෘප්තිමත් වෙන පුද්ගලයා. ඉතින් මට කරන නිර්මාණ ඔස්සේ වෙන යම් පුද්ගලයෙක් ඒකෙන් ප්‍රතිලාභ ලබනවා වෙන්න පුළුවන්. හැබැයි මම තමයි හැම වෙලේම මාව සටිස්ෆයි කරගන්න. ඉතින් මම මේක එළියට දෙන්නේ කවද්ද, මිනිස්සුන්ට කොහොමද මේක එක තැනකදී අහන්නේ, ඒව ගැන මම ඇත්තටම හිතලාද නැහැ, මම හිතන්නේ නැහැ.
මතක කරපු වීඩියෝ එක තමයි ඉවෝල්විං ඉන් ද වින්ඩ් කියන එක. හුළඟ ගැන තමයි අපි ඒක කතා කරලා තිබුණේ. එතකොට ඒකෙදි අපිට ගොඩාක් මිනිස්සු එකට උදව් කරා. එතකොට මම හිතන්නේ මිනිස්සු කතා කරන්න ඕනේ නිර්මාණය ගැන සහ ඒකේ අන්තර්ගතය ගැන සහ ඒකෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභය ගැන සහ මිනිස්සුන්ට මොනවද ඒකෙන් ලබා ගන්න පුළුවන් කියන එක සහ මිනිස්සු ඒ වගේ නිර්මාණ තව කරනවා නම් කොහොමද කරන්න ඕනේ කියන එක. එහෙනම් මම හිතන්නේ මිනිස්සු ඒක ගැන තමයි කතා කරන්න ඕනේ. මම හිතන්නේ මම ගැන කතා නොකරත් කමක් නැහැ. නිර්මාණය ගැන කතා කරාම ඇති. හාමුදුරුවරුන්ට තාම සංගීතය හුරු නැහැනේ. එතකොට මම මේ පිළිබඳ ඇත්තටම අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසාම සමහරලාට ඔබතුමෝ ටිකක් එන්න පුළුවන් මොකද්ද මේ මිනිස්සයා මේ හදන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. මම කියන්නේ මියුසික් අහන හාමුදුරුවෝ නැහැ කියන එක නෙමෙයි. එහෙමයි ඉන්නවා. එහෙමයි මම දැනුවත්වත් ඉන්න මගේ නිර්මාණයේ මහාන. හැබැයි බහුතරයක් සංඝ සමාජයේට සංගීතය අහලා හුරු නැහැ කියලා මම හිතනවා. විශේෂයෙන් අවංකව කිව්වොත් එම අපේ ලොකු හාමුදුරුවන්ට හුරු නැහැ සංගීතය අහලා. දැන් මම එක කියන්නේ 2011 වර්ෂයේදී සංගීත හැටියක් කළා ශ්‍යාදලව් කියලා. එතකොට ඒක රාජ්‍ය සම්මාන තමුණ රටවල් 6-7ක් අපි ඒක එලි දැක්කුවා. ඒකට රාජ්‍ය සම්මාන හම්බෙලා අපේ ලොකු හාමුදුරුවෝ හරි සතුටු වෙලා ඉතින් පන්සලෙත් උත්සවයක් කරලා ඉතින් සීඩී එකකුත් හාමුදුරුවන් මම දැක්ක කාමරෙත් තියෙනවා. හැබැයි මේ මම දැක්කේ නැහැ කවදාවත් හාමුදුරුවන්ගේ නිර්මාණ ගැන කතා කරනවා. මගෙන් අහලවත් නැහැ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් මේ තියෙන්නේ මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා මගෙන් අහලා නැහැ. ඒ පිළිබඳ කතිකාවතක් ඇවිල්ලත් නැහැ. ඇත්තටම දැන් මගේ ගමේ පන්සල මගේ පන්සල දෙන පඬුවස්සනුවර පැත්තේ දිග්ගල ගෙදර කියලා ගමක. ගමේ මිනිස්සුවත් දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ දන්නා මම මේ මොනවා හරි මේ මොනවා හරි මියුසික් එක කළා මොකක් හරි කරන්නේ හැබැයි අපි දන්නේ නැහැ. ඒක මේ ඒ මිනිස්සුන්ගේ තියෙන ගැටලුවක් නෙමෙයි ඇත්තටම මේ සේන මේ අපේ මේ සංස්කෘතියේ තියෙන ගැටලුවක්. මොකද අපේ සංස්කෘතිය සංගීතය අහන්න හැදිච්ච සංස්කෘතිය නෙමෙයිනේ. සංගීත සංස්කෘතියක් අපිට මේ දියුණු සංගීත සංස්කෘතියක් අපිට නැහැ. අපිට තියෙන ගීත සංස්කෘතියක්. සංඝ සමාජය කියන්නේ ප්‍රබුද්ධ සමාජ කණ්ඩායමක් ලංකාවෙන්. හැබැයි අපිට හුරු නැහැනේ සංගීතය. එතකොට ඒ සංගීතයේ තියෙන නුහුරුභාවය නිසාම මම හිතනවා හාමුදුරුවෝ මේක රස විඳීම ප්‍රතිශතයක් විදිහට ගත්තාම අඩුයි. හැබැයි මම හිතන හැම ආම්දුරු කෙනෙක්ම රස විඳින්න ඕන සංගීතය. හැම ආම්දුරු කෙනෙක්ම ගීත අහනා වගේම සංගීත රස විඳිය යුතුයි. දැන් අපි මහායාන රටවල් වල ගත්තට පස්සේ මේ සංගීතය භාවනාවට භාවිත කරනවා. ඒ භාවිත කරන්න හේතුවක් තියෙනවා. මොකද ගීතවලදී භාවනා කරන්න බෑ. ගීත භාවනාවක් වගේ කියලා කිව්වට ගීත භාවනාව සඳහා භාවිත කරන්න බැරි හේතුව තමයි ගීතවල තියෙන අර්ථයත් එක්ක මිනිස්සු අතීතයට හෝ අනාගතයට ගමන් කරනවා වේගෙන්. සිතුවිලි විතර්ක නිෂ්පාදනය වෙනවා ඉතාම වේගෙන්. හැබැයි සංගීතය කියන වචන රහිත නිර්භාෂිත සංගීතයේදී සිතුවිලි නිෂ්පාදනය කරන වේගය අඩුයි. එතකොට ඒ අඩු වේගයත් එක්ක භාවනාව කරන පුද්ගලයෙකුට පුළුවන් මේ මොහොත තුල ජීවත් වෙන්න. මේ මොහොත තුල ජීවත් වීම කියන එක පිළිබඳව සංවේදී වෙලා ඒක භාවනාවකට භාවිත කරන්න පුළුවන් සංගීත නිර්මාණ පාවිච්චි කරන කෙනෙකුට. එතකොට කවුරු හරි කෙනෙක් භාවනා කරනවා නම් කවුරු හරි කෙනෙක් සතිය වඩන්න උත්සාහ කරනවා නම් සංගීතය ඇත්තටම හොඳ මෙවලමක් ඒ කටයුතුට. ඉතින් මම හිතනවා හාමුදුරුවෝ සංගීතය භාවිත කරන්න ඕනේ. මොකද හාමුදුරුවන් සද්දයෙන් විමුක්තව මේක කරන්න බෑනේ. කියන්නේ සංගීතය කියන්නේ සද්දයක කොටසක්. එතකොට හාමුදුරුවන්ට තියෙන මේක පිළිබඳ නුහුරු අත්දැකීමක්. ඉතින් හැබැයි ක්‍රමක්‍රමයෙන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙයි සහ ඒ දැනුම ඒ ටික ටික. එතකොට තව ඉස්සරහට යනකොට මම හිතන්නේ ඉතින් ඒ මේක සාමාන්‍යකරණය වෙයි. ඉතින් ඒක හොඳයි. මොකද හේතුව මේකේ නරකක් වෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේකේ වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ හිතට හොඳක්. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේ ඉදිරියේදී මීට වඩා හාමුදුරුවොත් මේකට සම්බන්ධ වෙන ප්‍රසන්ටේජ් ප්‍රතිශතය වැඩි වෙයි සහ මේක භාවිත ගිහියෝ මේක භාවිත කරනවා වගේම එයාලගේ මානසික සංවර්ධනයට හාමුදුරුවොත් අවශ්‍ය කරන්නේ.
යන ගමනට ප්‍රයෝජනයක්. හැබැයි මියුසික් වලින් නිවන්නන්න බෑ. එතකොට මේ යන ගමනට රුකුලක්. විවිධ අපේ අපි ඇත්තටම ගනුදෙනු කරන්නේ හිතත් එක්ක. ඒතර බුදුදහමේ කතා කරන 195ක් කාරණා හිත සම්බන්ධයෙන් කාරණා. එතකොට නිවන කියන්නේ හිත සම්බන්ධයෙන් කාරණා. එතකොට අපි ශුන්්‍යතාවය පිළිබඳ කතා කරනවා නම් ශුන්්‍යතාවය කියන්නේ මේ ඔක්කොම නැති තැන, මේ මොකුත්ම නැති තැන තමයි නිවන තියෙන්නේ. එතකොට මේ එකක් එක්කවත් තියෙන බැඳීම අතහැරපු දවසට තමයි අන්න එතකොට තමයි නිවන අවබෝධ වෙන්නේ. හැබැයි අපිට මේ ජීවත් වෙන සමාජෙත් එක්ක අපි මේ ගස්ඨණය වෙන මේ ගණදුණු කරන මේ සමාජ රාමුවත් එක්ක අපිට බොහෝ දේවල් එක්ක එකඟව වැඩ කරන්න වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් අපිට වෙන දේවල් ඇවිල්ලා අපිට හිතා ගන්නත් බෑ. එතකොට නිර්වාණය කියන අරමුණට යනකොට අපිට ගොඩාක් පඩිපෙළවල් හම්බෙන්න ඉඩ තියෙනවා. ලොකු දුෂ්කර ගමන් මාර්ග හම්බෙන්න ඉඩ තියෙනවා. ගල් බොරුළු හම්බෙන්න ඉඩ තියෙනවා. එතකොට සංගීතය කියන එක අන්න මේ තියෙන ගල් බොරළු පඩිපෙළවල් තරණය කරන්න හම්බෙන එක පාරුවක් විතරයි. එතකොට ඒකෙදි මම කියන්නේ මේ පාරුව හරිය තියාගෙන ගිල්ලි වෙරළ මේව කරන්න. මොකද ඒකත් දාලා යන්න වෙනවා අපිට. එතකොට ඒකෙදි අපිට මේක එක මෙවලමක් විතරයි අපේ මනස හික්මවා ගන්න. එතකොට එහෙම හික්මවා ගත්තට පස්සේ තව ක්‍රමවේද තියෙනවා. ඒ හික්මවා ගැනීම තව තව සංවර්ධනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ. හැබැයි නිවනයි සංගීතය කියන්නේ එකට එකක් පරස්පර විරෝධී සහ එකට එකක් මේ ගැළපෙන්නේ නැති කෙරෝ කියන්නේ කෙරෝලවල් හොයන්න බැරි දේවල් දෙකක්. ඒ හින්දා මම ඇත්තටම කැමති නැහැ ඒක පටලගන්න. අපි ඇත්තටම කතා කරන්නේ මේ ලංකාව ගැන විතරනේ. එතකොට ලෝකෙ ගැන ලංකාව නෙමෙයිනේ. එතකොට ලෝකේ ගත්තට පස්සේ ලෝකේ සංගීත කරන හාමුදුරු ඉන්නවා. එතකොට ලෝකේ සංගීත කරන හාමුදුරු ගත්තට පස්සේ මහායාන වජ්‍රයාන කියන සම්ප්‍රදායන් දෙක විශේෂ වෙනවා. එතකොට ඒ අය ඒ මිනිස්සුන්ගේ මනස හික්මව ගන්න සහ ඒ මිනිස්සුන්ගේ කල්චර් එක ඩෙවලොප් කරගන්න මේ මියුසික් භාවිත සංගීතය භාවිත කරලා තියෙනවා. අපි කතා කරන්නේ හැබැයි ලංකාවේ තියෙන මේ ඉතාම සීමිත දූපත් මානසිකත්වකින් දෙන තමයි අපි මේ ඔක්කොම ගැන විචාරය කරන්නේ. එතකොට ලංකාවේ අපිට තිබිච්ච ගැටලුව තමයි අපි තේරවාදී භික්ෂුන් වහන්සේ නමක් විදිහට හිතුව ගමන් සහ මේ ශික්ෂාපද පිළිබඳ හිතලා ඒකත් එක්ක ගස්ඨණය පටන් ගත්ත ගමන් කෙනෙක් බය වෙනව ඇත්තටම මේ සංගීත කරන්න හොඳ නැහැ. මම හිතන්නේ ඉස්සෙල්ලම සංගීතය කියන එක ව්‍යාප්ත නොවෙන්න පළවෙනි හේතුව තමයි භික්ෂුන් වහන්සේලාට තිබිච්ච සංගීත පිළිබඳ වාරණය. එතකොට අනිත් සියලුම දේවල් ව්‍යාප්ත වෙනවා. මොකද හේතුව ඒවට ඍජු වාරණයක් නැහැ, නීතියක් නැහැ. දැන් ගත්තත් එහෙම මූර්ති ගත්තත්, කැටයන් ගත්තත්, අක්ෂර කලාව ගත්තත් මේ ඔක්කොම ටික ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා දියුණු අවධියක තමයි අපි මේ ඉන්නේ. ඒ ඔක්කොම පටන් ගන්නෙ පන්සලෙන්. එතකොට ඒවට වාරණයක් තිබුණේ නැහැනේ. හැබැයි ඒවත් කලාවේ එක එක අංග, సౌందර්ය කියන එකේ අංග ඒවා. හැබැයි භික්ෂුන් වහන්සේලාට තියෙනවා නච්චගීත වාදයේදී කියලා ශික්ෂාපදයක් කෙලින්ම දාලා. එතකොට මේ ශික්ෂාපදය හින්දා තමයි ලංකාවේ සංගීත සංස්කෘතියක් නැති වෙන්නේ. එතනින් කැඩිච්ච වෙනත් රටවල් තියෙනවා. එතකොට මහායාන රටවල් කියලා අපි ගන්නවා, වජ්‍රයාන කියලා ගන්නවා, ටිබෙට් ආශ්‍රිත තියෙන. ඒගොල්ලොන්ගේ මේක නැහැ. ඒගොල්ලෝ සංගීත භාවිත කරනවා. එතකොට ඒක නිසා ඒගොල්ලොන්ට සංගීත ශිෂ්ටාචාර බිහි වෙනවා. උදාහරණයක් විදිහට ටිබෙටියන් මියුසික් කියන එක. ටිබෙට් කියන්නේ පොඩි රටක් අද. එතකොට මේ පොඩි රටේ ටිබෙට් මියුසික් කියන එක ලෝක ප්‍රසිද්ධයි. එතකොට සෙන් මියුසික් කියන එක, සෙන් කියන්නේ බුදුදහම. එතකොට සෙන් වල තියෙන චාන් වලින් කැඩිච්ච ජපන් කොටස. එතකොට සෙන් වල මියුසික් කියනම ලෝක ප්‍රසිද්ධයි. එතකොට එහෙම ගත්තට පස්සේ බුදුදහමත් එක්ක නිර්මාණය සංගීත කලා ලෝකේ තියෙනවානේ. හැබැයි අපිට නැත්තේ ඇයි? අපිට නැත්තේ අපි අර ශික්ෂාපදේ වටේ ගැරගි ගැරගි ඉන්නවනේ ඒ කාලේ ඉඳලම. එතකොට ඒක වටේ ගැරගි ගැරගි හිටියේ ඉඳ තමයි තාමත් අපි ඒක වටේම කරගෙන්නේ. අපි කරන්න ඕනේ ඇත්තටම ශික්ෂාපද ඕනේ මිනිස්සු හික්මවන්න, නීති ඕනේ මිනිස්සු හික්මවන්න. හැබැයි අපි හික්මෙන්නේ මොකටද? අපි හික්ම යුත්තේ ඇයි? අපි හික්මෙන්න තියෙන්නේ මොනවද? ඔන්න ඔය දේවල් කල්පනා කරලා අපි වැඩ කරනවා නම් සහ අපෙන් සමාජයට වෙන්න ඕන යුතුකමක් තියෙනවා නම් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කිරීම මිසක් මේ ශික්ෂාපදයක ඔට්ටු වෙවි සහ මේ අත්‍තරම රටට කරන්න පුළුවන් සේවය එක අවම කරගෙන මේක වටේ දුවදු ඉන්නගෙන මේ අපි කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ අර සංගීතය මේ කාලයක් වෙනකම් භික්ෂුන් වහන්සේලා නොකිරීමට හේතුව තමයි ඔන්න ඔය
ශික්ෂාපද වටේ රවුංග ගනිමින්. අපි හරියටම එහෙනම් ඒ ශික්ෂාපද වල තියෙන මූලිකම දේ අපි කරනවා කියලා අපි නිකන් ඒකත් එක්කම වැඩ කරනවා නම් මේ රටේ කරන කිසිම දෙයක් ආම්බරුණ කරන්න බෑ. එහෙම ගත්තොත් එහෙනම් මේ රටේ ආම්බරුර කරන ඔක්කොම බොරු. ඒ කියන්නේ ඒ රටේ ඇත්තගෙන ආම්බරුරුත් නැහැ මොනොත්. එතන මම හිතන්නේ ඒකෙදි අපි කොච්චර දුරට අපි සාධාරණයිද කියලා අපි හිතන්න ඕනේ. ඒක කොච්චර දුරට ප්‍රයෝජනවත් අපි කරන දේවල් කියන එක පිළිබඳ තමයි අපි මේ වෙලාවේ කතා කළ යුතු නිසා මේ වෙලාවේ අපි හිතන්න ඕන දේ. එහෙම නැතු අරකත් එක්ක කතා කරගෙන හිටියොත් ඒකත් එක්ක හිතේ දුර ඇත්තටම අපිට වෙන්නේ නිකම්ම නිකන් අර දූපතක ඉපදිලා නිකම්ම නිකන් මිනිස්සු දුර මැරිලා යනවා.